අපිට මැට්‍රික් ටන් 3000ක් චරිතයේ බලාගාරයට හම්බෙලා තියෙන දැවිතේ. ඒ අනුව අපිට පුළුවන් 18 වෙනිදා වෙනකන් විදුලිය විසඳ කිරීමක් තොරව යන්න. මුත් අපි හෙට බලාපොරොත්තු වෙනවා තෙල් සංස්ථාවත් එක්ක නැවත සාකච්ඡා කරන්න. අපිට 22 වෙනකන් අවශ්‍ය තෙල් ටික ලබා දෙන්න කියලා. මොකද අපි වාර්ෂිකව විදුලි බල මණ්ඩලයට ඕන කරන තෙල් ප්‍රමාණය තෙල් සංස්ථාවට දන්නවා. ඒ අනුව තමයි කරගෙන ගියේ. ගම්මන්පිල මහත්මයා කියන බිලියන 80ක් 90ක් ගෙවන්න තියෙන එක ඒව අපේ කාලෙ විච්චේ ඒවා නෙමෙයි. යහපාල ආණ්ඩුව කාලේ ඉඳලා මේවා ගෙවලා නැහැ, අය කළා නැහැ. නුත් අපි කොවිඩ් වසංගතයේ බෝ වුණාම අපි මහජනයාට සහනයක් දුන්නා විදුලි බිල් ගෙවීමේ පවක් තියෙන කපන්නේ නැහැ කියලා. ඒ හින්දා අද මේ මොහොත වෙනකොට බිලියන 44ක් විතර අපිට පාරිභෝගිකයෙන් අය වෙන්න තියෙනවා. දැන් අපි ඉතා කඩිනමින් ඒවා අය කරගෙන යනවා. ඊට අමතරව මෙතෙක් කල විදුලි බල මණ්ඩලය පුද්ගලික තාප බලාගාරවල විදුලිය ගන්න. මේ මොහොත වෙනකොට ඒ පුද්ගලික තාප බලාගාරවල ගිවිසුම් හතරක් අවසන් වෙලා තියෙනවා. පුද්ගලික බලාගාරයක් තිබුණා සපුගස්කන්ද, ඒකේ අවසන් වෙලා තියෙනවා. අඹලපිටියේ පුද්ගලික බලාගාරයක් තිබුණා, ඒකේ ගිවිසුම අවසන් වෙලා තියෙනවා. මාතර පුද්ගලික බලාගාරයක් තිබුණා, ඒක අවසන් වෙලා තියෙනවා. ඒකම හම්බන්තොට KKS තවත් විදුලි බලාගාර කිහිපයක් තිබුණා, ඒවා අවසන් වෙලා. නොත් අපි රට සම්මතුමා ඉදද්දී එක කැබිනට් මණ්ඩලයට දාලා කැබිනට් මණ්ඩලයෙන් ඇමති කමිටියක් පත් කරා මේක පිළිබඳව ගන්න කියලා. ඒ ඇමති කමිටිය නිර්දේශ කරේ 3 මාසයකට ගන්න, ඊට වැඩිය ගන්න එපා කියලා. නොත් මේ විදුලි බලාගා මේ පෞද්ගලික බලාගාර උත්සාහ කරන්නේ අවුරුදු 3කට ගිවිසුම් අත්සන් කරන්න කියලා. අවුරුදු 3කට ගිවිසුම් අත්සන් කරන්න කියන විශාල මුදලක් විදුලි බල මණ්ඩලය ගෙවන්නේ. එහෙනම් අපි ඒවා එකක්වත් අත්සන් කරේ. ඉතින් මේ විදුලි බල මණ්ඩලයේ මොන විදියට කවුරු කතා කරත් මේ පුද්ගලිකංශයේ විදුලිය ගන්න උනන්දු වෙන විශාල පිරිසක් ඉන්නවා. එහෙනම් ඒ අය හැම විටම උත්සාහ කරන්නේ විදුලි බල මණ්ඩලයේ විදුලිය විසන්ධි කිරීමක් කරලා රටේ ජනතාවට පෙන්වන්න මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.